for the post-match tech conference. We are ready to take questions. Yes, Abhi. About me, අමාරුනා මොකද අවුරස්නයත් වැඩි අපි දන්නවා ලේසිනෑ තන තීරුවත් මම හිතන්නේ කලින් මැච් එක අපි ශ්‍රී ලංකාවට දෙයක් ගොඩක් වෙනස් තන තීරුවත් තිබුණා ඉතින් පේෂන්ස් කියන දේ ගොඩක් මම හිතන්නේ මේ තරඟේදී බලපෑවා කඩු ලබා ගන්න මොකද අපිට ගොඩක් කළා ඒ තැනක එක දෙයක් කරගෙන ඉන්න ඕනේ මේ වගේ තන තීරුවක කඩු ලබා ගන්න ඉතින් ලේසින් කඩු ලබා ගන්න හම්බුනේ මොකද ඒගොල්ලොත් හොඳට බැට් කරා කලින් මැච් එක තියෙන මැච් එක නෑ එහෙම කියන්න බෑ මොකද අපි බෝලස්ලා හතර දෙනෙක් සෙල්ලම් කරනකොට සමාලාට බෝල කෙනෙක් අවුට් වෙන්න පුළුවන් කේන්ීමට මොකද ඒක මට වෙන්නත් පුළුවන් තව බෝල කෙනෙක් වෙන්නත් පුළුවන් හැබැයි මං හිතන්නේ ෆාස්ට් බෝලස්ස දෙන්නවිල්ල මං හිතන්නේ ඒක කව කරා ගොඩක් කියලා තනතිරු මං හිතන්නේ අපි පළවෙනි දවසයි දෙවෙනි දවසයි යනකොට අපි දැනගත්ත පළවෙනි දවසේ පන්දු ආවනකොට මේ තනතිරු කොහොම ගොඩක් වෙලාට වෙනස් තනතිරුවක් කියලා ඉස්සලා මැච් එක ඉස්සලා කරපු තනතිරුවත් එක්ක බලනකොට ඇත්තටම අර මං කලින් කිව්වා වගේ ලේසි වුණේ නැහැ පන්දු යවන්න මොකද තනතිරු හොඳ වුණාම අපිට ගොඩක් ඉවසගෙන අපිට එක දෙයක් කරගෙන ඉන්න ඕනේ තනතිරු ඉතින් කොමාරි මං හිතන්නේ අපි රන්ස් ටිකක් ලීක් වුණා වැඩි නමුත් මේ මට්ටමෙන් හරි තියාගත්ත එක මං හිතන්නේ අපිට තැන්වලටපත් වෙන්න පුළුවන් මේ තනතිරු පුද්ගලිකව මට ඇත්තටම ගොඩක් සන්තෝසයි කඩු 48ක් ලබා ගන්න තියෙනවා දැන් මැචස් මම 7 වෙනි තරගේ වන ක්‍රීඩා කරන්නේ ඉතින් ගොඩක් සතුටුයි ඒ සම්බන්ධව ඉතින් දැන් ඊයේ දවසේ අපි ලකුණු 300 ගණක් අපි කන්සිඩර් කරගත්තා දැන් උදේදී මොන වගේ ප්ලෑන් එකද තිබ්බේ මොන වගේ දැන් ඊයේ ට්‍රයි කරපු දේවල් ඔයට අමතරව අලුත් දේවල් ට්‍රයි කරන්න ඕන නැති ප්ලෑන් එකක් තිබ්බද කොහොමද අප්‍රෝච් එක උනේ අද උදේසෙන්දී කොහොමද මේක අපි කවුන්ටර් කරන්නේ අපි ගොඩක් වෙලාවට බැලුවේ මම හිතන්නේ තනතිරුවේ අපි දන්නා හොඳ තනතිරුවක් තිබුණේ කියලා. හැබැයි අපි ට්‍රයි කරන්න අපි ප්ලෑන් A B කියලා දෙයක් දන්නවා. මුලින්ම අපි ස්ටාර්ට් කරේ අපේ බේසික් දේවල් වලින් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ කඩු වෙන්නේ නැහැ වගේ කියලා යනකොට අපි තේරුණාම අපි ගොඩක් වෙලාවට ඕදිකට ට්‍රයි කරා අපි. ඉතින් මම හිතන්නේ ඒ අපි ප්ලෑන් කරන් ආපු දේ අපි ටික අපි මේ විදිහට යූස් කරා තරගයේදී. කොමත් අපි ක්‍රීඩා කරන්න පන්දුවන් හතර දෙනෙකුයි. එතකොට ගොඩක් වෙලාට ෆාස්ට් බෝලර්ස් දෙන්නෙකුත් ක්‍රීඩා කරනවා. එතකොට අපිට කොමත් ස්පිනර් කනෙක්ටර් එක පැත්තක් හෝල්ඩින් මේක කරන්න වෙනවා ඒ වීඩියෝ එක කරන්න වෙනවා ඉතින් ඒක මට මේ තරංගයේදී මම හිතන්නේ මට තමයි මගේ අතට තමයි ආවේ ඉතින් මම එක පැත්තකින් කොමත් ලකුණු අඩුවට හෝල් කරගෙන ඉන්න උනා ඒක තමයි මේ මම හිතන්නේ ඒ සෙෂන් එකම බෝල් කරන්න කොමත් දැන් අද සවස් කාලේදී වර්ෂාවට දැල්ම ඒ වගේම තමයි දැන් මම හිතන්නේ ලොකු වෙනසක් වෙයි කියලා විකට් එකේ මොකද මේක
මංහිතන් උදේ වෙනකම් එක දිගට වැස්සොත් සමාට වෙනසක් වෙන්න පුළුවන්. නමුත් මං හිතන්න මේක කියන්න බෑ වැස්සක ඔයාගේ වේද කියලා. නමුත් මම හිතන්නේ තන්තුරයෙන් ලොකු වෙනසක් වෙන්න නැති මට හිතන දේ. ඇත්තටම අර මං කලින් කිව්වාගේ මට පුද්ගලික සතුටුයි. මොකද නමුත් ක්‍රීඩකෙක් විදියට ක්‍රීඩා කරනකොට හැමතිස්සම පුද්ගලික ගෝල්ස් තියාගන්න අපිට පෞද්ගලික. නමුත් ඒවට ගොඩක් ඒවා ඔළුවේ තියාගෙන ක්‍රීඩා කරොත් මම හිතන්නේ මැච් එක මැදදී අපිට හරියට කරගන්න වෙන්නේ නැහැ. මැච් එකෙන් පස්සේ තමයි මේ දේවල් බලන්නේ. නමුත් දැන් සෙකන්ඩ් ඉනිංසයක් ආවොත් මම හිතන්නේ ඒකත් තරඟයට අවශ්‍ය විදියට ක්‍රීඩා කරනවා. ඒ ලොකු වර්තාවක් කියන්න ලැබුණොත් මම හිතන්නේ ඒක ලොකු සතුටක් මගේ ක්‍රිකට් ජීවිතේ. සර් ප්‍රබෝධ දැන් අන්තිල්ලෙන් මං හිතන්නේ ගොඩක් වෙලාවට කලින් තරඟේ ක්‍රීඩා කරපු තනතිරු තරම් මේක ඉක්මනට චේන්ජ් වෙන එකක් නැහැ. මොකද අපි තනතිරු මුල දවසේ නම් දැක්කා පොඩක් ෆ්ලැට් මේ ඉම්පැක්ට් එක තමයි තියෙන්නේ. මම හිතන්නේ එච්චර ඉක්මනට චේන්ජ් වෙයි කියලා. නමුත් සමහර විට හතර වෙනි පස් වෙනි දවස් වෙනකොට තනබන්දු වෙනවා තව හොඳ වෙයි තනතිරු අනිවාර්යෙන්. මම හිතන්නේ ඒක අපි බැට් කරලා හොඳ ස්කෝර එකක් බෝඩ් එකට දැම්මොත් අනිවාර්යයෙන්ම මේ මැච් එකේ ඩිසිෂන් එකක් ගන්න තියෙන chance එක තියෙනවා. Right. No questions.